අකච්චා හැමදේම තිබුණා සහ මැතිවරණ තියෙන වෙලාවට නෝක ඉස්මත්තරේ ඉන්න දැන් නිකන් අනිවාර්ය අනිත් කාලවල විධායක ජනාධිපති ක්‍රමය හවුස කරන්න කියලා කවුරු කතා කරත් වැඩක් නැහැ මැතිවරණ වෙලාවක තමයි ඒකත් එක්ක ගැට ගහ ගන්න ඕන වෙන්නේ මැතිවරණ වෙලාවක මැතිවරණට කලින් එනවා කලින් එනවා අනිවාර්යයෙන්ම එනවා ඒක නිසා ඒක කුමන්ත්‍රණය ගියපාර මේ ගෝටගේ කී විතරයි ආවේ නැත්තේ ආවේ නැත්තේ මොකද එයා කිව්වනේ අවසන් මේ කරන්න නැහැ කියලා දැන් ඒක නිසා තමයි ඔය ප්‍රශ්නේ එන්නේ හැබැයි අර ඔබ කිව්වා වගේම මේ කාටාර හිතෙන්න පුළුවන් මේ පොඩි කුමන්ත්‍රණයක් විතර තියනවාද මේ මේ කට්ටිය අතරේ වංක සහයෝගයක් තියෙනවා කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි කියලා මම නම් හිතන්නේ. අදහස් කිව්වට කමන්නේ නෑනේ. ඔව්. කුමන්ත්‍රණයක් කියලා කිව්වත් කමක් නෑ. කමක් නෑ. වැඩේ මොකද? ඒකටත් උත්තර දෙන්න පුළුවන්. ඒක හරි. ඒක ඒකේ නු සංවාදය. ගොඩ නැගෙනවනේ. කොහොම වුණත් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තවත් වතාවක් ජනාධිපති වීම සඳහා මැතිවරණයකට යයි කියන එක තමයි හිතන්න වෙන්නේ ඊට කලින් ජනාධිපතිවරණයකට ඊට කලින් ඕක නිකම්ම හිතෙන සාකච්ඡාවක් විතරයි නෑ ඒ විතරක් නෙමෙයි දැන් අර අර ඔබ කිව්වා වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න ඕන ජනමත විචාරණයකට යන්න ඕන ජනමත විචාරණය අභියෝගයට ලක් කරන්න පුළුවන් අධිකරණයේ ඉදිරියේ අපි දන්නවා ඡන්ද පිටසමක් ගැහුවාම කොච්චර කාලයක් යනවද කියලා උසාවියේ ඒක විසඳන්නේ ඉතින් ඒ වගේ නිසා ප්‍රායෝගික නෑ මේ ප්‍රශ්නේ එතකොට අනිවාර්යයෙන්ම එළඹෙන්න තියෙන්නේ ජනාධිපති වරණය. දැන් මගේ ඊළඟ අහන්න හිටපු ප්‍රශ්නය තමයි දැන් ජනාධිපති වරණය එක්කෝ ජාතික ජන බලවේගය එක්කෝ සමගි ජන බලවේගය ඔය කවුරු හරි එන්න පුළුවන්නේ. ලාල්ගෙන් එහුවොත් ලාල්කේ අපි තමයි එන්නේ කියලා. අනිවාර්යෙන් එහෙමනේ. එතකොට එහෙම හිතුවොත් අපි මේ පාර්ශ්ව දෙකෙන්ම ප්‍රධාන විපක්ෂයේ ඉන්න මේ ප්‍රධාන පාර්ශ්ව දෙකෙන්ම මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ලොකු උනන්දුවක් නැහැ වගේ පේනවා මන් දන්නේ හරිද කියලා. කතිකාව ගොඩනගලා නැහැ. ගොඩනගලා නැහැ. සහ ඒක පොඩ්ඩක් පැත්තකට කරලා තියෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අපිට පේන්නේ මං කියන්නේ මේ එළියේ ඉන්න අයට පේන්නේ ඒක අපේ අතට අරගෙන තමයි අපි අහෝසි කරන්න ඕන. එහෙම නැත්නම් අපිට කරන්න වැඩක් තියෙනවා. දැන් අර කියන්නේ මේ යකාගෙන් උනත් වැඩක් අරගෙන තමයි එලෝල දාන්න ඕන වගේ කතාවක් එහෙම අදහසක් තියෙනවද නෑ වැඩක් අරගෙන එලෝල දානවා වගේ අදහසක් නෙමෙයි අපි තියෙන්නේ අපි දැන් මේ බැලුව පළාත් පාලන ඡන්ද කල් දැම්මා ඒක කල් දැම්මේ අනිවාර්යයෙන්ම ඇත්තම කියනනම් ඔය ආර්ථික ප්‍රශ්නේ පෙන්නලා ඒක මතපදනම් වෙලා තමන්ගේ ඕනකමනේ කරගත්තේ සල්ලි දුන්නේ ඊළඟට පාර්ලිමේන්තුව ඇතුලේ හිර වෙලා තිනෝ පළාත් සභා කතාව පලාසබ ජන්දිනේ එතකොට ජනාධිපතිවරයාට සහ මේ ඇතැම් අයට තියෙන අභියෝගයක් මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තියාගන්න එක පිළිබඳව අභියෝගයක් තියෙනවා අනිවාර්යෙන් බරපතල එතකොට මේ 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 සාකච්ඡාව ඔහුට ජනාධිපතිවරණය නොතියා මගහැර යන්න උදව්වක් වෙයිද කියන සැකයක් අපි හදාගත්තර කමක් නැහෙනේ ඒ නිසා තමයි අපි එක ගන්න නැත්තේ ඇත්තම අපි කියන්නේ තියන්න මේ වෙලාවේ ඡන්දේ තියන්න හරි ඊට පස්සේ වැඩේ බේරගමු කියලා ඔව් ඉතින් මේ ජනේ මට අර පාලන ක්‍රමය ගැන කියද්දී දැන් අපි සම්බන්ධ කතාවේදී මට මතකයි සමහර කාලවල අහලා තියෙනවා අපි සමාජවාදී ලයින් එකක පක්ෂයක් නිසා දැන් සමාජවාදී රටවල් ඔක්කොම ගත්තොත් තනි පක්ෂ ක්‍රමයක් ආවේ ඒවා එහෙම එන්නත් බලපාපු හේතුත් තියෙනවා මොකද ඒ අපි දන්න හැමතැනම වෙන අධිරාජ්‍ය බිඳ දමලණේ ආවේ අධිරාජ්‍ය ආඥාදායක පාලන බිඳ දමලම ආවේ චීනෙත් එහෙමයි කොහෙද රුසියාවෙත් එහෙමයි වියට්නාමෙත් එහෙමයි කියුබාවෙත් එහෙමනේ මම ගත්තම ඒ ඔක්කොම එතකොට ඒකෙම අනික වගේ හරි ඊට කලින් මේ වගේ ඡන්ද තියලා ප්‍රජාතන්ත්‍රවාදී හැම සංස්කෘතියක් කාලයක් තිස්සේ ස්ථාපිත වෙලා ආපු වටපිටාවක් නෙමෙයි ඒක. ඒකත් බලපෑවා. අරක වෙනුවට මේක ආවා. අරක වෙනුවට මේක ආවා. දැන් අපි හැමදාම දිගට කිව්ව දේ ඒක මම ආයෙත් කියන්න ඕනකම තියෙන්නේ අපි බහුපක්ෂ ක්‍රමයකට එකඟයි. ඒක ස්ථිරයි. අපි දිනුවා කියලා මේ අනිත් පක්ෂවල තරඟයට එකෙන් අපි දේශපාලන තරඟ පිළිගන්නවා හරි ඉතින් පුජ්‍යල නිදහස පිළිගන්නවා එතකොට බලයට මොකද්ද කාල සීමා දාන එක අවුරුදු 5යි
පළාත් පාලනය නම් 4යි. එතකොට තවම නාද එහෙම අපි ගොඩක් 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 තියෙනවනේ ඔහොම ඒවා. විවිධත්වය සංස්කෘතික විවිධත්වයනේ දේශපාලන විවිධත්වය විසම්මුතිය. විසම්මුතිය. ඔහොම මේ බල තුල් බලය තුලනය සංවරණය ඕවා මේවා අපි ගොඩක් කතා කරනවා තියෙන්නේ. ඇත්තටම යහපාලනය කියලා ආවේ කි තිබ්බේ ඕවමනේ. ඉතින් අපි කිව්වොත් මේ වචනේ මං හිතන්නේ මේ ඔයාගේ මේ ප්‍රේක්ෂකයෝ මේ වැඩසටහනේ ප්‍රේක්ෂකයන්ට ඒ වචනේ නරක වෙන එකක් නැහැ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කතාව. හරි. ඔව්. හරි. ඒ ඒ කියන්නේ ওই ටික කොහොම පෙළ ගැහිලා ඉන්නේ? අයිතිවාසිකම් පිළිබඳ කතිකාව තියෙන එක ඇතුලේ. ඒක ඇතුලේ. එතකොට දැන් එහෙනම් මම මේ වෙන විදියකට ආපහු කියන්නේ මොකද්ද? නැහැ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී යටතේ ආපු ඒ මූලධර්ම මත පදනම් වෙලා පාලන ක්‍රමයක් අපි කරනවා කියන එක තමයි මේ කියන්නේ.